ඔබ මේ වෙනකොට දැකලා තියෙන වීඩියෝවක් ගැන කියන්නයි අද අපි මේ කතාව පටන් ගන්න. සයිකෝසෝෂල් අන්රෙස්ට් අද සාකච්ඡාව සමාජ අසහනය මොනතරම් මිනිසුන්ව උමතු කරවනවද කියලා. අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ එක් කාන්තාව, වැඩිහිටි කාන්තාවක්. ඒ විදිහට වැඩිහිටි කාන්තාවක් කතා කරනවා ඔබට ලේසියෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ මේ බැංකුවක් වගේ තැනක. සමහරවෙන් වෙළඳ පොළ, එහෙම නැත්නම් මාළු ගන්න ගියාම වැල්ලට, එහෙපත් නැත්නම් විවිධ විදිහට මිනිස්සු එක්රැස් වෙන තැන් තියෙනවනේ. අතිශයින්ම නාගරික වෙච්ච තැන්, වාණිජ නගරවල, ඒ වගේ තැන්වල ඕවගේ වහන්න පුළුවන්. හැබැයි අනෙක් තැන්වලදී මේක අහන්න බැරි හේතුව තමයි ඒ තැන්වල ඉන්න ඒ වයසේ කාන්තාවෝ යම් කිසි විදිහකට, ඒ කියන්නේ පරිචයක් ලැබලා තියෙනවා ජීවිතේ සම්බන්ධයෙන්. ඒ විදිය දේවල් එළියට නොයෙන්න, කාන්තාවෝම කියලා නෑ ඉතින්, පිරිමි වුණත් කාන්තාවෝ වුණත් හැම දෙනාම ඒ තමන්ගේ ඇතුලේ තියෙන ගොඩක් තියෙනවා ඇතුලේ දේවල්. වචන අපිට විශාල සංඛ්‍යාවක් තියෙනවා, අපිට තෝරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි નિરાයාසයෙන්ම මේ විදිය දුෂ්ට නපුරු වචනයක් එළියට එන්නේ ඇයි? දැන් අපි ඔතන කතා කරන්නේ අපි හැමදාම කියනවා වගේ මේ මොරැලිටි ගැන නෙමෙයි, සදාචාරය ගැන නෙමෙයි. මේක සදාචාරය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. දුෂ්තර කාන්තාවක් වුණත් ඒ වගේ වචනයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි එයා ඒක කියන්නේ තන නොතන බලලානේ. මොකද නැත්තම් එයාගේ පෞරුෂයට, එයාගේ ඉමේජ් එකට, ප්‍රතිරූපයට ඒක හොඳ නැහැ. ඒතර ඒ තෝරා ගැනීම කරන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාගේ ඒ වෙලාවේ තියෙන මානසික තත්ත්වය හොඳ නම් තමයි. හැබැයි රටේ ඉන්න රටවැසියන්ගේ මානසික තත්ත්වය ඔද්දල් වෙලා තියෙනවා නම් යම් කිසි විදියකට, ඒ කියන්නේ කලෙක්ටිව් අන්රෙස්ට් එකක් විදියට, පොදු අසහනයක් විදියට, ඔබ දන්නවා කලෙක්ටිව් අන්කොන්ෂස් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ පොදු අවිඥානය කියලා එකක් තියෙනවනේ මිනිසුන්ට. රටක, ගමක, පළාතක වෙසෙන මිනිසුන්ට, කියන්නේ විශාලම වශයෙන් පොදු කුලකයක් විදියට රටක්, ඊටත් වැඩිය ගන්න පුළුවන් ලෝකයේම එක විදියට හිතන වෙලාවක් එන්න පුළුවන්. රටක්, පළාතක්, ගමක්, තද ගෙදරක්, ওই කුඩාම අගයට යනකම් අපිට යන්න පුළුවන් එකේ. ඒකේ පොදු අවිඥාණය වැඩ කරන විදිහක් තියෙනවා. ඒ කියන්නේ හැමෝම එක වෙලාවේ එක විදිහට හිතන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ මැතිවරණයක් එහෙම ජයග්‍රහණය කළාම විශාල වශයෙන් ඡන්ද අරගෙන එක පක්ෂයක්. ඒකේ තේරුම තමයි ඒ රටේම මිනිස්සු එක අවස්ථාවක එක විදිහට හිතලා තියෙනවා වැඩිපුර. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අභියෝගය. ඒ තත්ත්වයට ජනතාව පත් කරවන්නේ කොහොමද කියලා. ඉතින් මේ කාන්තාවගේ මේ වචනය එළියට පැනීම, මේ තිත්ත කුණුහරප වචනය එළියට පැනීම, ඒකේ ආපහු අපි කියන සදාචාරාත්මක කාරණයක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ ඇයගේ අසහනය ගැන. ඇයගේ පුද්ගලික අසහනයක් නෙමෙයි ඒක. ඒක රටේ මේ වෙලාවේ පොදුවේ පවතින පොදු අසහනය, කොමන් අන්රෙස්ට් එකක්, සිවිල් අන්රෙස්ට් එකක් තියෙනවා. සිවිල් මිනිසුන්ගේ තියෙනවා අසහනයක්. මොකක්ද අසහනය? ප්‍රශ්න. දරාගන්න බැරි තරම් ප්‍රශ්න. ඒ දරාගන්න බැරි තරම් ප්‍රශ්න කාටවත් කියාගන්න විදිහකුත් නැහැ. මොකද්ද කරන්නේ? ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන්නද? එහෙම නැත්නම් ආපහු ගෝල් ෆේස් වෙන්නද? ඒව එකක්වත් සාර්ථක නැහැ. මර්ධනයකුත් ක්‍රියාත්මකයිනේ. එහෙමනම් මොකද්ද වෙන්න ඕනි? මොකක් හරි වෙන්න ඕනි. ඒ කියන්නේ මිනිසුන්ගේ මනසින් මේක පිට කරන්න ඕනි. හොඳම දේ තමයි ළඟම ඉන්න පුද්ගලයා. ළඟම ඉන්න පුද්ගලයා තමන්ගේ අනිකා දි අද බවට පත් කරගන්නවා. අනිකා බවට පත් කරගත්තාම ඒ මනසේ තියෙන ප්‍රහාරාත්මක අවශ්‍යතාව ඉෂ්ට කරගන්න පුළුවන් ළඟ ඉන්න මිනිහගේ.
නැත්තං ඔය වගේ දරුණු වචනයක් කියන්න අවස්ථාවක් නෙමෙයි ඒක. සල්ල දෙයක් නේ මේ පැත්තෙන් අහනෝ. ඒක ඒක අහන්නත් වෙ වෙන දෙයක්. ගහයිද දන්නේ කියලා අහන්නේ. ගහයිද දන්නේ කියලා හෙවම වෙන එකක් ඇහෙන්නේ. ඇහිලා වෙන එකක් කියන්නේ උත්තරේට. ඒ කියන්නේ ඒ තරම් ද්වේෂයකින් මිරිකෙමින් ඉඳලා තියෙන අර ඇතුලේ වැඩ කරන තවත් ඒ බැංකුවේම කාන්තාවකට ඇය අණ කරනවා. එන්න එපා එළියට ඇතුළට යන්න කියලා. එතන මේ කාන්තාව මොන වගේ කාන්තාවක්ද? මට නම් පේන්නේ මේ 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 චරිත ඔක්කොම පුදුම විදිහට මේ සෝෂල් අන්රෙස්ට් එකෙන් අවුල් වෙලා ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ යම්කිසි විදිහක ආණ්ඩුවේ රැකියාවක් කරනවා. ඒ ආණ්ඩුවේ රැකියාව හරියට කරන්නත් ඕනේ. එතන ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒව සම්බන්ධයෙන් තියෙන ඇතුලේ තැවීම් දැවීම් පිපිරීම් ඔක්කොමත් තියෙනවා. ඒකම කොහොමද පිටස්තරින් එන පුද්ගලෙක් තමන්ගේ රටවැසි අයිතිවාසිකමක් කියලා මොකක් හරි යවුවාම ඒකට උත්තර දෙන්නේ? ඔන්න ඔහොම තමයි උත්තර දෙන්නේ. එහෙම නැතුව සීලාචාරව එන්න වාඩි වෙන්න මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ කියලා අහන්න නම් මේ විදිය රටවැසියන්ට සමාජ අසහනයක් තියෙන විදිහක් නැහැ. එහෙම තිබුණොත් එහෙම අහන්න විදිහකුත් නැහැ. ඕක තමයි අපි මේ අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ නිලධාරිනියගෙන් දකින්නේ. මේ දවස්වල එයාගේ පතුරු අරිනවා ඇති හැමෝම මේ ගෑණි නම් හරිම නැහැදිච්ච ගෑණියෙක් කියලා. හැබැයි මතක තියාගන්න ඕනෑම කෙනෙක් ওই தத்துவෙට පත් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ওই தத்துவෙට පත් වෙන්න පුළුවන්. අපි දැක්කනේ කාගිල්ස් ෆුඩ් සිටි එකේ වෙච්ච සිද්ධිය. ඒකෙදි ඒ පිරිස හැසිරෙන්නේ ඇයි එහෙම? ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. ඇයි එහෙම හැසිරෙන්නේ? ඇයි එහෙම පහර දෙන්නේ? ඇයි ඒ විදියට තාම දරුණු විදියට ඒගොල්ලෝ හැසිරෙන්නේ? හේතුව තමයි ඒගොල්ලන්ට තියෙන අර කාන්තාවත් එක්ක තියෙන තරහ නෙමෙයි. ඉතින් මෙතන වගේම තමයි මේ කාන්තාවට මේ එක වචනයක් කිව්ව පුද්ගලයාත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අර විශාල තැවීම් දැවීම් පිපිරීම් ප්‍රමාණයක් මනසේ එක්කොක් වෙලා ඒක ඔද්දල් වෙලා තියෙන්නේ. ඒක කොහෙන් හරි පිට වෙන්න ඕනේ. දොරටුවක් හොයනවා, විවරයක් හොයනවා. ඒක පිට වෙන්න ඔන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒක පිට වෙනවා. ඔබ දැකලා තියෙනවා ඔය පොලිසියේ හමුදාවේ නිලධාරීන්ට යම්කිසි දෙයක් මර්ධනය කරන්න පාලනය කරන්න බාර දුන්නාම ඒ ගහන විදිහෙන් අපිට කියන්න පුළුවන් ඌ ගහන්නේ gedara ප්‍රශ්න වලට තමයි ඒ ගහන්නේ රටේ කාට ගහන්නේ. මේක තවදුරටත් ඉස්මත්තට આવොත් උඩු දිව්වොත් මේ සමාජය පත් වෙනවා අර කලක් 1980 ගණන් වල ආජන්ටිනාව පත් වෙච්ච තත්ත්වයට පත් වෙනවා. කිසි කෙනෙකුට කිසි කෙනෙක්ව පාලනය කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් තත්ත්වය ඊටාම දරුණු වෙනවා. හැම මිනිහෙක්ම උමතු තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ විදිහට සිවිල් අසහනය පැතිරෙන රටක ජනයාගෙන් සාමකාමී පැවැත්මක් බලාපොරොත්තු වෙන්න බෑ. හැමතිස්සෙම හොරකම, වංචාව, දූෂණය, කාකොටා ගැනීම් මේ විදිහේ දේවල් සෑහෙන ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ප්‍රමාණය ඔක්කොම අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි එක දවසක එක අවස්ථාවක් එනවා මේක සාමූහිකව පුපුරා යන. අන්න එදාට තමයි මං කිව්වේ ඔබට මතක් කරගන්නයි කියලා ආජන්ටිනාව. මේ තත්ත්වෙට මේ රට පත් කළේ ප්‍රධාන වශයෙන්ම දේශපාලකයෝ, පක්ෂ දේශපාලනය, ඉන්පසුවේ රජයේ නිලධාරීන්. උන් පක්ෂ දේශපාලනයට එකතු වෙලා රට විනාශ කළා. උන්ගේ රස්සාවල් ආරක්ෂා කරගන්න උන්ගේ ළමයි පිට රට අරින්න ඔස්ට්‍රේලියාවේ යවන්න, කැනඩාවේ යවන්න. ඊට පස්සේ උන්ටත් බියපත් වුණාම එහි ගිහිල්ලා ඉන්න, නැත්තම් මොකක් හරි තානාපති සේවයකට යන්න. උන් රට විනාශ කළා. ඒකට උදව් කළා ව්‍යාපාරිකයෝ, ව්‍යාපාරිකයෝට උදව් කළා ජනමාධ්‍ය. උන් දෙගොල්ලෝ දෙගොල්ලන්ගෙන් යැපුණා. මේ කියන හතරගොල්ලෝ දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයෝ සහ ජනමාධ්‍ය මේ රට සම්පූර්ණයෙන්ම කාබාසිනිය කරලා ඉවරයි. උන් තවත් උත්සාහ කරනවා මේ රටේ මිනිසුන්ට ටෙලිනාට්‍ය පෙන්වන්න, සින්දු අහන්න සලස්වන්න, ඒ වගේම බණ, පිරිත්, එහෙම නැත්නම් ස්තෝත්‍ර, එහෙම නැත්නම් යාඥා මේවා කරලා මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න කරන් හම්බෙන්නේ නැහැ. ඒ ඔක්කොම අසාර්ථකයි. ඊටම පැහැදිලි මේ සිද්ධි දෙකෙන් කාගිලිස්
ෆුඩ් සිටියේ වෙච්චර සිද්ධිය ඒක තාම නරක සිද්ධියක්. ඒ වගේ කාන්තාවක් තමන්ගේ ඇඳුම ගලවපු අවස්ථාවක් අපි මීට කලින් දැකලා නැහැ. ඒ කාන්තාවමයි ඇඳුම ගලවගන්නේ හේතුව තමන්ගේ ආරක්ෂාවට තව තවත් තමන්ට පහර දෙයි කියලා. කාන්තාව එතන නිගමනයකට එනවා. ඔව් මම මගේ උඩුකය නිරාවරණය කළොත් මුන් මගෙන් ඈත් වෙයි කියලා. ඔව් ඒ වගේම එහෙම වෙනවා. එතන ඒ තරම් තත්වයකට පත් වෙන තරම් ම්ලේච්ච මානසික ඇදවැටීමකට මේ රටේ මිනිසු පත් උනේ කොහොමද? ඒ එකම කල්පනා කරන්න පුළුවන් අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ මේ සමෘද්ධි අක්කගේ සිද්ධිය. එයා ඇයි ඒ විදිහ වචනයක් කියන්නේ? ඔබ දැක්කද මන්ද මේ පින්තූරේ හොඳට බලන්න. මේ පින්තූරේ මේකේ තියෙනවා ඒ සමෘද්ධි බැංකුව ඇතුලේ විත්තියේ ඒ ඔෆිස් එකේ ඇතුලේ විත්තියේ එල්ලලා තියෙනවා පින්තූරයක්. බැලු බැල්මට මේක අඳුරන්න පුළුවන්. මොකද්ද මේ ඒක තියෙන පින්තූරේ අපි හොඳට දැකලා පුරුදුයි. මොකද අපි මේවා හොඳට ඇසුරු කරලා තියෙන ඉඳ. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ හිටපු ජනාධිපති, එයාගේ පුතාගේ ගුරුවරයාට යැවූ ලියුම, ඒක බොහොම ප්‍රකටයිනේ මුළු ලෝකෙම. ඉතින් හුඟක් තැන්වල ඔය ලියුම ඉංග්‍රීසියෙන් හෝ පරිවර්තනය කරලා සිංහලෙන් හෝ දෙමළෙන් හෝ කහලා තියෙනවා බිත්ති එල්ලලා ආයතනවල. මොකටද? ඒ ආයතනයේ වැඩ කරන මිනිසුන්ට ඒක කියවලා නිතිපතා ඒක දැකලා යම් කිසි දෙයක් ඒගොල්ලන්ගේ ජීවිතයට ලබා ගන්න. දැන් මේ පින්තූරේ මම දැකපු ගමන් මට පුදුම හිතුණා. ඒබ්‍රහම් ලින්කන්ගේ ඒ පුතාගේ ගුරුවරයාට ඔහු යැවූ ලියුම, The letter from Abraham Lincoln to his son's teacher. Abraham Lincoln තම පුතාගේ ගුරුවරයාට යැවූ ලියුම. මමත් මේක පරිවර්තනය කරලා මගේ ඉස්සර සංගරාවේ පළ කරලා තියෙනවා. පොඩි කොටසක් අපි ගත්තොත් ඒකෙන්. Teach him if you can the wonders of books, but also give time to ponder the extreme mystery of birds in the sky. පොත් ගැනත් ඒ වගේම පුදුම සහගත දේ ගැනත්, ඒ වගේම අහසේ පියාඹන කුරුල්ලන්ගේ සැඟවුණු තොරතුරු එවුව ගැනත් මගේ පුතාට කියලා දෙන්න කියලා. දැන් මේ තරම් ලස්සන දේවල් තමන්ගේ කාර්යාලයේ බිත්තියේ එල්ලගෙන මේ කාන්තාවගේ මුවින් මේ වගේ වචනයක් පිට වෙනවා කියලා කියන්නේ ඒක බරපතල විසංවාදී කාර්යයක්. පැරඩොක්ස් එකක් ඒක. මේ කියන්නේ හිතාගන්න බැරි තරම් පැරඩොක්සිකල්. ඒක විරෝධාභාසයක්. හිතාගන්න බැරි තරම් විරෝධාභාසී කාරණාවක්. එහෙනම් අපි කියන්නේ මේකයි, ඔය මේ ආණ්ඩුවට එවැගේම මේ රට විනාශ කරපු දේශපාලකයන්ට තවමත් කඩ යන එවුන් කොයිතරම් අපහාස කළත් මොන මොන දේවල් කිව්වත් අර තෝර දිනිය වගේ පුද්ගලයෝ පොත් ලිව්වත් ඒ ගෝල්ෆෙස් අරගලයට විරුද්ධව ඒ අරගලය සාර්ථක වුණා නම්, ඒ කියන්නේ ඉතුරු ටිකත් ඉතුරු පොඩ්ඩක් සාර්ථක වුණා නම් මේ සමෘද්ධි බැංකුවේ නිලධාරිනිය මේ විදිහට හැසිරෙන්නේ නැහැ. අර කාගිල්ස් ෆුඩ් සිටි එකේ අයත් ওই විදිහට හැසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අද තියෙන සෝෂල් අන්රෙස්ට් එක, සමාජ අසහනය එහෙමනම් මේ විදිහට අද දවසේ මේ රටේ ගොනු වෙලා තියෙන්නේ. මේ වගේ සමාජ පුපුරා යාමකදී මුලින්ම සිද්ධ වෙන දේ තමයි රටවැසියාට තමන්ගේ සීමාවන් ලකුණු කරලා තියෙන කඩේරි මැකී යාම. මේකෙදී වුන් සෝෂල් අන්රෙස්ට් එක, සෝෂල් ට්‍රෙස්පාසින්, ඒ කියන්නේ සමාජයේ අයිතු ලෙස අන් අයගේ සීමාවලට ඇතුල් වීමේ තත්ත්වයට පත් වෙනවා. එහෙම පත් වුණාම තමයි මේ විදිය ගැටුම් ඇති වෙන්නේ. එතකොට ඒවා ඇවිල්ලා එතිකල් නෑ, අන්එතිකල්. එහිඳ තමයි අපි කිව්වේ මේ සෝෂල් අන්රෙස්ට් එක සෝෂල් ට්‍රෙස්පාසින් වලට ඇවිල්ලා ඊට පස්සේ එතිකල් ට්‍රෙස්පාසින්, ඒ කියන්නේ ආචාර ධර්ම හරහා ගමන් කරනවා. ආචාර ධර්ම එක්ක සමගාමීව ගමන් කරනව නෙමෙයි, ඒවා හරහා ගමන් කරනවා. එතකොට මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් මේ රට 1980 ගණන් වල අජන්ටිනාවේ පටන් ගත්ත තවමත් දිග ඇදීමින් යන ඒ අර්බුදයේ තත්වයට
පත්වීම වළක්වන්න බෑ මේ රටේ දේශපාලනය හරි තැනකට ගමන් කෙරෙව්වේ නැත්නම්. එයින්ද අපි රනිල් වික්‍රමසිංහට පෙන්වා දෙනවා මැතිවරණ තියන්න මිනිසුන්ගේ කැමැත්තට ඉඩ දෙන්න මේ රට මේ යන ගමනේ දිගටම ගියොත් කාගිල් සිදුවීම වගේ සිදුවීම් අකුරැසි සමෘද්ධි බැංකුවේ වගේ සිදුවීම් ඒවා දිනපතා සුලභ වෙයි. එහෙම වුණොත් මේ රට කාටවත් පාලනය කරන්න හම්බ වෙන්නේ නැහැ.